යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් හමු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. හමුව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩිය සුජීප රත්නායක, එහි සභාපති චතුරංග උඩවත් යන මහතුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. යොවුන් සේනාංකය ආරම්භ කරේ දැන් අවුරුදු 20කට පමණ පෙර. එදා ඉඳන් අද වෙනකොට සමාජයේ විශාල වෙනසක් වෙලා තියෙනවා. ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. අලුත් තරුණ කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් කාලය සමග යොවුන් සේනාංකයත් වෙනස් වෙන්න තියෙනවා. කොහොමද අපි යොවුන් සේනාංකයේ එහෙම පරිවර්තනයක් කරන්නේ? මුළු රටේම පරිවර්තනයක් වෙන අවස්ථාවේදී තමයි යොවුන් සේනාංකයේ පරිවර්තනයක් රටට සිදු වෙලා තියෙන්නේ. පළමුවේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න හැම එක්කෙනාම බලාපොරොත්තුව මොකද්ද? අනාගතය, රැකියාව, ආදායම් මාර්ගය, හොඳ සමාජය. ඉතින් පළමුවෙන්ම අද ආණ්ඩුවක් හැටියට මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ විශේෂයෙන්ම කොහොමද ඔබට අනාගතයක් ලබලා දෙන්නේ. අද සියලු දෙනාටම තමන් කැමති රැකියා ආදායම් මාර්ග නැහැ. එහෙනම් අපිට තියෙන්නේ පළවෙනිම ලංකාවත් විරැකියාව නැතුව ආදායම් මාර්ග තියෙන රටක් බවට පත් කරන්න. ඒ පත් කිරීමට තමයි අලුතෙන් අපි ආර්ථික පරිවර්තන නීතියක් ගෙනත් තියෙන්නේ. ඒ අනුව තව අවුරුදු දෙක තුනකින් අපේ රටේ විරැකියාව 5%කට අඩු කරන්න තියෙනවා. ඊට වඩා අපිට තියෙන්නේ මේ රටේ ජනතාවගේ ආදායම් වැඩි කරන්න. ආදායම් වැඩි කළා 20-35 වෙනකොට හොඳ තත්වයකට ඇවිල්ලා ඊටත් වඩා දියුණු තත්වයක් වෙන්න 20-48 ඉදි. අපිට අලුතෙන් හිතන්න තියෙන අලුත් ආර්ථිකයක් ගැන හිතන්න තියෙනවා. විශේෂයෙන්ම වියට්නාමේ, ජපානයේ, කොරියාවේ, තායිලන්තේ, සිංගප්පූරේ, මලේසියා වගේ අපනයනය පදනම් කරගත්ත ආර්ථික. ඒකට ශීඝ්‍ර දියුණුවක් තියෙන්න ඕනේ. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල් රත්නායක මහතාද මෙහිදී අදහස් දක්වුවා. අපි යොවුන් සේනාංකයේ පාඨමාලා තවත් අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය අපි කොහටද ගෙනියන්නේ කියලා වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනට මේකත් ගැලපෙන්නවා. විශේෂයෙන්ම ක්ලයිමට් චේන්ජ් කියන ඒ ක්ෂේත්‍රය අපි යොවුන් සේනාංකයට වැඩිපුරම පුහුණු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. මොකද අපි දකින්නේ ඒ පැත්තෙන් රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙයි කියලා මේ රට තුළ. තාක්ෂණය දියුණු කළා ඉස්සරහට යනකොට ඒකට පුරුදු පුහුණු තරුණ පිරිසක් ඉන්නෝනේ. වරාය ක්ෂේත්‍රය දියුණු කරද්දී ලොජිස්ටික්ස් කියන සැපියුම් කියන ක්ෂේත්‍රය දියුණු වෙන්න ඕනේ, ඒකට පුරුදු පුහුණු අය ඉන්න ඕනේ. සංචාරක වැඩසටහන දියුණු කරද්දී ඒකට තරුණ කණ්ඩායමක් ඉන්න ඕනේ. පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රය දියුණු කරද්දී ඒ පැත්තෙන් දියුණු අය ඉන්න ඕනේ. නවීන තාක්ෂණය භාවිතා කරගෙන ඉදිකිරීම් සිදුවෙද්දී ඒ පැත්තෙන් පුහුණු වෙච්ච අය ඉන්න ඕනේ. කෘෂිකර්මාන්තය නවීකරණය කරද්දී ඒ පැත්තෙන් පුහුණු වෙච්ච අය ඉන්න ඕනේ.